तथागत सद्धर्मय श्रवणे करन्न एमना सियुरु देनाम साधु कार्यं देन्न नैवत वारय साधु कियन्न नैवत वारय साधु कियन्न समन्ता चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस सुनन्तो सद्गमुक्कदं धम्म सवन कालो अयं वदन्ता धम्म सवन कालो अयं वदन्ता धम्म सवन कालो अयं वदन्ता मे अवतारेदी मे सूदारामे सत्य धर्मेट सवंदेन्न ये धर्मे अहन्नोनी तमंगे जीवितेट ये धर्मे तुने यम गन्नाधिष्ठाने नेत्तं धर्मयक् अहला वेडक् नै एना ये धर्म देशनावट सवंदेन्नोने पिन्नुतुने चित्त काय वचन यन तुंदरम संसुं करगन हिक्मवागन एकम अवधाने धर्म देशनावट सवंदुन्नोत् ये धर्मे कियादेन दे तमंट वेटे एम नेत्तं अतीते गन हितैत अनागते गन हितैत हितिं एकैक गमं बिमं यमि हितिं एकैक वेडबल करमिं मे धर्म देशनावट सवंदुन्नट ओबटे प्रयोजनयक् वेन्ने नैहै कियन दे मम उदाहरणव दन्नवा ए निसा मे अवस्थावेदी किसिम देयक् गन हितन्न एपा हित संसुं करगन अवधानयेन मे धर्म देशनावट सवंदुन्न उवमनावे आन्न माँ मुलिम मे भिन्न तुट क्या सूदान मे जीवित अभी पूरे प्रयोजन कर मनुष्य जीवित लगती है मेला तो मनुष्य जीवित अभी उपरी प्रयोजन करो मुखा मे उपरी प्रयोजन करना हेमोम की पूरा अभी उपरी प्रयोजन करना मुखा मुखा के लिए हुआ करोजन करना अभी उन्द्र काल भी लगेगा विनोद वेला सेपा जीवित कथ करना के मेदने फिर से किया पुलवा पिंक पिंक पीने लगे मनोवाद मन की आयुष वरणे सेपय बलय प्रज्ञा वोटोड़ा दे पीने लगे नह की मन कीर दीर तीन आया मंगना की अलूना विश्वास मम्मी जीवित हे पिंकर पिंकर विश्वास ऐना सोहा उपतर नते भव घट मना अटवणी भव अट भव हतर बुद्धिना ऐना सोहा मनुष्य जीवित दिव्य तलेक दिव्य संपत् जीवित पिंकर मनुष्य जीवित आयुष वर्णी सब बड़े प्रश्न लिन्नी मे जीवित पिंकर ऐना पिना अवश्य अवश्य ඒ පින ලැබෙන්න පින්නතුනේ මග වියදම් බව ගමනේ මග වියදම් ටිකක් තමයි පින ලැබෙන්නේ ඉතින් පෙර සංසාරේ තින් කරගෙන මග වියදම් ටිකක් අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලෝ ඒ මග වියදම් ගෙන ආපුවා තමයි මේ වියදම් කරන්නේ තමන් වෙනුවෙන් අනුන් වෙනුවෙන් පින වෙනුවෙන් දෙමාපියන් වෙනුවෙන් ඥාති වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මේ වියදම් කරන්නේ අර පෙර සංසාරේ එකතු කරනවා මග වියදම් रसकरगत मग वियदंडिक हेमदेन मद वियदंकरण मे जीव तेपीने रसकर मग वियदंडिक मधुभावेट अरगने पेदेना पीने लो लभ्यीरिक तमाइ को दोटे अत मल को पूज के मुणतर दुरगी मुणतर दुरगी भावना के
මොන තරම් දුර ගිහිල්ලා සීලයක් සමාදන් වුණා. ඔය සියල්ලෙම තියෙන්නේ පිනක් විතරමයි. ඒක එසේමයි. පිනකින් එහා දෙයක් සීල රැකීම තුලින් ලැබෙන්නේ නැහැ. බණ ඇසීම තුලින් ලැබෙන්නේ නැහැ. දන් දීම තුලින් ලැබෙන්නේ නැහැ. මල් පහන් පූජා කිරීම තුලින් ලැබෙන්නේ නැහැ. ඒ සියල්ලම මංගල කරුණු යහපත් දේවල් ඒ නිසා පිනක් ලැබෙනවා. අනිවාර්යෙන් පින් තියෙනවා. ඒ පින් වලින් ක්ලේශන සම්පත්තිය අපට ලැබෙනවා. මොකද්ද? ආයුෂ, වරණය, සැපය, බලය, ප්‍රඥාව වපුරපු තරමට අස්වැන්න ලැබෙනවා. එහෙනම් මේ ජීවිතේ අපි මුදල් පරිත්‍යාග කළොත් ඉන් උපදින ආත්මයක අපට නොඅඩුව කායයෙන් හරි කොහෙන් හරි ලැබෙනවා. නෑ බෑ නොකියන්න මුදල් ලැබෙනවා. මුදල් පරිත්‍යාග කිරීම තුළින් මේ ජීවිතේ අපි ඉන්න හිටින්න වහලක් නිවසක් හදලා පූජා කරොත් ඒ පින් වලින් අපට ඉන්න නිවසක් කොහෙන් හරි කාගෙන් හරි අපට ලැබෙනවා. ඒකයි වපුරන දේවල් තමයි ලැබෙන්නේ. මේ ජීවිතේ අපි අඳුන් සලු පිළි සිවුරු පිළිකර පූජා කළොත් ඒ පින් වලින් නොඅඩුවම අපට වස්ත්‍රා ලැබෙනවා. මේ ජීවිත අපි ඉඩකඩම් පූජා කරොත් නොඅඩුව අපට උපදින ආත්මවල ඒ පින් වලින් ඉඩකඩම් ගේදොර බඩු බාහිර ආදී ලෝකාංශي ලැබෙනවා. හැබැයි මොන තරම් දන් දුන්නත් ඉංගිරුවත් නිවන එතන තියනවා කියලා නම් බුදුදහමේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් පින් කරගත්තේ නැත්නම් අපි හුඟන්න වෙලා ඉපදෙන්නේ නැද්ද? අසරණ වෙලා ඉපදෙන්නේ නැද්ද? ඉඳී හිටින්න තනක් නැතුව ඉපදෙන්නේ නැද්ද? එහෙනම් ඉන්නතුනේ පින් කරගන්න ඕනමයි නේද? එහෙනම් පින් කරගන්න. හැබැයි නිවන ප්‍රාර්ථනා කරන්න එපා. පින් කරලා නිවන ප්‍රාර්ථනා කරන්න එපා. ප්‍රාර්ථනා කරලා නිවන කවදාකවත් ලබා ගන්නට බැහැ. දුට්ටිගත වෙන්න එපා. මිත්‍යා දුට්ටියෙන් මිදී සම්මා දිට්ඨියටපත් වීමට නම් මේ කායන ආර්යෝ අට්ඨාංගිකෝ මග්ගෝ. මේ ආර්ය අට්ඨාංග මාර්ගයේ ගමන් කරන්නම වෙනවා. එහෙනම් මේ ආර්ය අට්ඨාංග මාර්ගයේ ගමන් කරන ප්‍රතිපදාව තමයි මේ හැමම පොයක් දවසකම මා මේ සමාදාන් කරන දස කුසලයේ තුලින් මා ඔබට පෙන්වා දෙන්නේ. ඉතින් එකම දේ එකම තැන කම්කෝ කරකෝ කියන එකේ තේරුමක් නැහැ. අවුරුදු දෙකක් වගේ පුරාවට මෙතන සිල් ගන්නවා. ඒ හැම පොයක් දිනකම දස කුසල සීලය සමාදන් කරනවා. එයින් කියවෙන්නේ සබ්බපාපස් සංකරණ සියලුම අකුසල් බැහැර කරන්න. කුසලස්ස උපසම්පදා කුසල් සම්පාදනය කරගන්න කුසල් රැස් කරගන්න. සචිත්ත පරියෝදපන සිත රැකගන්න. වින්නතුනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ එක භික්ෂුවක් ඇවිල්ලා පැවිදුණා. එක්කෙනෙක් තරුණෙක් ඇවිල්ලා පැවිදුණා. පැවිදුණාට පස්සේ උන්වහන්සේට පැවිද දීපු ගුරුවරු සිල්පද ගණනාවක් රකින්න බැරි සිල්පද ගණනාවක් මෙයාට පැවරුවා. ඊට පස්සේ මෙයා භාවනා කරනවා සිල්පද රකින්නවා එකක් කැඩෙනවා ඒක රකින්නකොට තව එකක් කැඩෙනවා. මෙයා කල්පනා කරා අනේ මට මේ සිල්පද 250ක් මට 225ක් මට රකින්න බැහැ. මීට වඩා හොඳයි මං සිවුරු ඇරලා ගිහිල්ලා ගිහි වෙලා පිනක් දහමක් කරගෙන දෑම ජීවිතයක් ගත කරනවා. ඊට පස්සේ අනිත් භික්ෂුන් වහන්සේලාට දැනුම් දුන්නා මට නම් මේ සිල්පද 150 250 රකින්න බැහැ. මම සිවුරු ඇරලා ගිහි වෙලා පිනක් දහමක් කරන දෑම ජීවිතයක් ගත කරනවා. මට මේවා කරන්න බැහැ අමාරුයි. එකක් රකින්නකොට දෙක තුනක් කැඩෙනවා. ඉතින් මෙහෙම ඉන්නවට වඩා හොඳයි ගිහි වෙන එක කියලා. ඊට පස්සේ මේ අනිත් භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුව බුදු පියාණන් වහන්සේලාට එක්කගෙනා. එක්කන් ඇවිල්ලා මේ කරුණ බුදු පියාණන් වහන්සේට කිව්වා. කිව්වන් පස්සේ ඇහුවා භික්ෂුව 225ක් ඕනේ. තුනක් රකින්න පුළුවන්. තුනක් නම් කොහොම හරි පුළුවන් භාග්‍යවතුන් වහන්සේ. ආ එහෙනම් සිත කියන සීලයයි වචනය කියන සීලයයි කය කියන සීලය රැකගන්න. ඒ ඇති. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දස කුසලයේ වලකට දෙන්න. පින්නතුනේ මම හැමදාමත් මේ පින්නතුන්ට කියා දෙන්නේ පන්සිල් රැකසින් බුදුහාමුදුරුවෝ කොතනකවත් දීලා නැහැ. සියලුම අකුසල් සිතින් කයි වචනේ සිද්ධ වෙන්නේ සිතින් කයි වචනේ සිද්ධ වෙන අකුසල් පෙන්නා දුන්නා. ඒ අකුසල් වලින් වලකින විදිය කියා දුන්නා. ඒ අකුසලේ වැළකීම තුල ආරියන්ටත් මාර්ගය පෙන්නා. ඉතින් අපි හරිදේ දැනගෙන හරිදේ අවබෝධ කරගෙන
මේ පින්නතුන්ලාට පන්සිල් අටසිල් දෙන එක සාධාරණද කියලා මම ඕගොල්ලෝගෙන් අහනවා. සාධාරණයිද? පන්සිල් අටසිල් දෙන එක. ඒ බුදුහාමුදුරුවෝ සිල් නොවන බවක් දැනගෙන දැකදන අවබෝධ කරගෙන ආර්යයන්ට මාර්ගයේ පන්සිල් තුන නැති බවක් දැනගෙන අටසිල් තුන නැති බවක් දැනගෙන යායුත එකායන මාර්ගයේ ආර්ය මාර්ගයේ ආර්යයන්ට මාර්ගයේම කියන එකක් දැනගෙන පන්සිල් අටසිල් දෙන එක අපරාධයක් නෙවෙයි. එනිසා මා කිසි දිනක මගේ මේ අශෝක භික්ෂුණී ආරාමයේ මා වැඩ සිටින මගේ කියලා එකක් නැහැ. මේ ආරාමයේ මගේ වෙන්නේ කොහොමද? මම නැති වට මේ අශෝක භික්ෂුණී ආරාමයේ සිල් සමාදන් වෙන කිසි කෙනෙකුටවත් මොනම හේතුවක් නිසා මෙතෙන් දෙන කිසි කෙනෙකුටවත් මම කිසිම දවසක පන්සිල් දෙන්නේ නැහැ. අටසිල් සමාදන් කරන්නේ නැහැ. රකින්න බැරි සිල් දීලා නැහැ මම කවදාවත්. පවාරණය කරන සිල් මම කවදාවත් දෙන්නේ නැහැ. මා දෙන්නේ සදාකාලික එක දවසක් සමාදන් වෙලා සදාකාලික රකින්න සීලය. නමුත් සීලය සදාකාලික රකින්න විදිය කියා දුන්නාට පින්නතුනේ ධර්ම මාර්ගය අහන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සෑම පොයකම එන්න ඕනේ. ඒ පොය දවස ඔබට ගොඩක් වැදගත් වෙන්නේ පෙර නොයසුවිරු දහම අහන්න ලැබෙන නිසා. හැදෙවිද? එහෙනම් පින්නතුනේ හැම වෙලාවෙම මේ ඉරණන හුස්ම ටික පහලට එන්න කලින් මට මරණයට පත් වෙන්න පුළුවන්ද බැයිද? එහෙනම් මේ ඉරණ යන හුස්ම රැල්ල තුලක් තියෙන්නේ මරණයයි, පහලට එන හුස්ම රැල්ල තුලක් තියෙන්නේ මරණයයි කියලා හිතනක්සක් මේ ආනාපාන සතිය පිම්බීම ඇකිලීම කියන තැනකට යන්නේ නැතුව භාවනාවේ මේ තුලට සිත යොමු කරගන්නට ඕනේ. හැම වෙලාවෙම මරණ සතිය වඩන්න කියලා මම එදත් කියලා දුන්නා, අදත් කියනවා. මරණ සතිය වඩන්නේ කොහොමද? ජීවිතං අනිත්‍යං මරණං නියතං කියලා නෙමෙයි. බුදුමියාණන් වහන්සේ වැඩ සිටින සමයේ භික්ෂුන් වහන්සේලා පස් නමක් කෙනා උන්වහන්සේ මුණ ගැහුණා. ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මරණ සතිය වඩනවා. එතකොට එක් එක්කෙනා මම මේ කතාව කලිනුත් කියලා තියෙනවා. එක් එක්කෙනා වින්තරලා අහනවා භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? එතකොට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම නම් හිතන්නේ උදේ මම පිටිසිඟාගෙන ඇවිල්ලා ඒ දාන ටික වළඳනකම් මට ඒ කාලය තිබුණොත් ඒ කාලය තුල මට මේ මරණ සතිය වඩලා අනිත්‍ය සංඥාව වඩලා මට නිවන් අවබෝධ කරගන්න මඟපල ලබන්න ඒ කාලය මට ඇති කියලා මම හිතනවා කියලා. අනිත් භික්ෂුවගෙන් අහනවා භික්ෂුව ඔබ කොහොමද මේ මරණ සතිය වඩන්නේ? එතකොට කියනවා ස්වාමීනි මම නම් හිතන්නේ පිටිසිඟාගෙන ඇවිල්ලා බත් පිටක් දෙකක් කන්න කලින් මම මරණයටපත් වෙවි. ඒ කාලය තුලත් මට මරණයටපත් වෙන්න කලින් මම වීර්ය කරනවා මේ අනිත්‍ය සංඥාව වඩලා මේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. ඒ කාලයත් මට හොඳටම ඇති මඟපල ලබා ගන්න කියලා. තුන්වෙනි භික්ෂුවගෙන් අහන භික්ෂුව ඔබ කොහොමද මරණ සත්‍ය වඩන්නේ? ඒතර කියන ස්වාමීන් වහන්සේ වාග්යතුන් මම පිටිසිඟාගෙන ඇවිල්ලා එක බත් පිටක් වගේ වළඳනකොට ඒ බත් පිට වළඳලා ඉවර වෙන්නත් කලින් මම මරණයටපත් වෙන්න පුළුවන්. ඒ මරණේ ඒකාන්තයයි මරණයටපත් වෙන්න කලින් මම වීර්ය කරනවා, උත්සාහ කරනවා මේ මඟඵල ලබා ගන්න සසරින් ඉතරෙන්න ධර්මය අවබෝධ කරගන්න කියලා. හතරවෙනි භික්ෂුවගේ මානෝ කියන ස්වාමීනි මම නම් හිතන්නේ පිටිසිඟාගත්ත දාණය එකපත් පිටක්වත් වළඳන්න කලින් මාව මරණයටපත් වෙන්න පුළුවන්. ඊට කලින් මම වීර්ය කරනවා මේ ධර්මය අවබෝධ කරගන්න මාර්ගඵල ලබා ගන්න කියලා කියනවා. පස්වෙනි භික්ෂුවගෙන් අහනවා භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? එතකොට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම නම් හිතන්නේ මීයට යන උසම පහලට ඉන්න කලින් මාව මරණයටපත් වෙන්න පුළුවන්. ඒ තරම්ම මේ මොහොතේම ලැබෙන මරණය එන්න කලින් ඒ මොහොතෙත් මම වීර්ය කරන්නේ ධර්මය අවබෝධ සාදු 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 භික්ෂුව කියලා අර භික්ෂුවට සාදුකාර දීලා කියනවා ඔබ ඉතාම ළඟයි නිවනට කියලා. එහෙනම් පින්නතුනේ මේ ආනාපාන සතිය කියලා කියන්නේ පිම්බීම හැකිලිම කියව ඒ විකාර කතා නෙවෙයි. හුලම් කුඹරවා හුලම් ගන්නවා වගේ එකක් කරන්න කියලා බුදුන් නම් දේශනා කරලා නැහැ. ආනාපාන සතිය තුළ සතර සතිපට්ඨානේ වඩන්න කියලා බුදු පියාණන් වහන්සේ කියනවා. ආනාපාන සතිය තුළ පටිච්ච සමුප්පාදය ප්‍රගුණ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. ආනාපාන සතිය තුළ සතර සතිපට්ඨානේ වඩන්නේ කොහොමද කියන දේ අපිට වැදගත්ම කරුණක් වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන ආනාපාන සතිය තුළ අස්ස සිස්සා මීති සික්කති. පස්ස සිස්සා මීති, අස්ස කියන්නේ ආස්වාසය උඩට, පස්ස කියන්නේ පාස්වාසය,
අස්ස සිස්සාමීති සික්කති මේ උඩට යන උස්ම රැල්ල තුනත් සතර සතිපට්ඨානෙ මෙනෙහි කරන්නට කියනවා. එතකොට පොතපතේ තියෙන ආකාරයට ගත්තොත් අපිට මේක මෙනෙහි කරන්න අමාරුයි. අපි තුලින් දැකදන අවබෝධ කරගන්නට ඕනේ. සතර සතිපට්ඨානෙ කියලා කියන්නේ පින්නතුනේ කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා වශයෙන් පොතේ සඳහන් වෙනවා. නමුත් පින්නතුනේ මේ විදියට පොතේ තියෙන වචන ටික කටපාඩම් කරගත්තら අපිට ඒක ගන්නල යමක් ලැබෙන්නේ නැහැ. සතර අධිපත්තාණය අපි බලන්න ඕන අපේ අභ්‍යන්තරයේ තුලින් අධ්‍යාත්මීය තුලින් අපේ මේ බබයක් ගැන ශාරීරිය තුලින් සතර අධිපත්තාණය අපි අවබෝධ කරගන්න ඕන මෙන්න මේ ආකාරයෙන්. මේ පින්නවල තුනට මම මොන බණ කිව්වත් වැඩක් නැහැ. පින්න තුනේ තමන්ව තමන් දැක දැන අවබෝධ කරන තමන්ට නැති කරගන්න මාවත කියලා දුන්නේ නැත්නම් හැමදාමත් ඔබ අසරණයි. මම හැමදාමත් උත්සාහ කරන පින්න තුනේ ඔබ මේ අසරණභාවයෙන් මුදවා ගන්නයි. එසේනම් මේ සතර අධිපත්තාණය මා දැන් ඔබට දේශනා කරනවා. හොඳින් අහන්න, සෑම දිනකම මේ ප්‍රගුණ කරන්න, අදාහ ගන්න, ජීවිතේ සදාකාලික මේ සතර සතිපට්ඨානෙ මෙලෙසින් ප්‍රගුණ කරන්න. හැම දිනම හුස්ම රැල්ලට සිත යොමු කරගන්න. අවධානයෙන් අහන්න, මේ හුස්ම රැල්ල වැටෙනවා, ඒ හුස්ම ටික ඉහළට යන මොහොතෙත් ඔබ හිතන්න, ඉපදුණු දා ඉඳන් මට කුමක්ද උනේ? මෙනෙහි කරන්න. ඉපදුණු දා ඉඳන් මොකද්ද උනේ? ජාතිය තමයි ඉපදීම. ජාති, ජරා, ව්‍යාධි, මරණ. ජාති පී දුක්කෝ, ජරා පී දුක්කෝ, ව්‍යාධි පී දුක්කෝ, මරණම් පී දුක්කෝ. බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙතන සතර සතිපට්ඨානය තියෙනවා. මා ඒක ඔබට දැන් පෙන්නන්නම්. මා මේ කියන වචනයක් පාසා ඔබ සතර සතිපට්ඨානය මෙහි කරන්න. හැබැයි අද විතරක් මේ ජීවිතේ සදාකාලිකයට වේවි. ජාති පී කියලා කියන්නේ ජාතිය හටගත්තා කියන්නේ ඉපදුන සිංහලෙන් මම කියලා දෙන්නම්. මම ඉපදුණු දා ඉඳලා ජරා පී දුක්කෝ, ජරාවටපත් වුණා. ඉපදුණු දා ඉඳලා ජරාවටපත් වුණා කියලා කියන්නේ පින්නතුනේ වයසට ගියා. ගියාද නැද්ද වයසට? ආපස්සට ආවද නැහැ. එහෙනම් ඒක ජරා පී දුක්කෝ, ජරාවටපත් වීම දුකක්. වයසට යන දුකක් කියලාද සැපක් කියලාද කට්ටියට? මහා දුකක්. වයසට යන සැපක් කියලා කාටවත් හිතන්න පුළුවන්කම නැහැ, දුකක්මයි. එහෙනම් ඒක ජරා පී දුක්කෝ. ජරා පී දුක්කෝ කියන්නේ වයසට යෑම දුකයි. ඒ දුක හැමෝටම ඇති වුණාද නැද්ද? ඇති වුණා. එහෙනම් වයසට ගිහිල්ලා දැන් ඔබ මෙනෙහි කරන්න මේ ඉන්න වයස ප්‍රමාණය තව අවුරුදු 10කින් ඔබ මෙනෙහි කරලා බලන්න මොකද ඔබට වෙන්නේ? අද තියෙන අතපය තව අවුරුදු 10කින් කොච්චර දුරට අපලම් දුකලම් වේවිද කියලා හොඳට මානසිකාර කරගෙන මේ හුස්ම රැල්ල ඉහළට යන මොහොතක් පාස පහළට එන මොහොතක් පාස අනිත්‍ය සංඥාව වඩන්න. දවසින් දවස නෙමෙයි, තප්පරෙන් තප්පරේ තමයි යන්නේ. කොහාටද වයසට ඔය අපල දුබලතාවය එන්නේ නෙමෙයිද කියලා මෙනෙහි කරන්න මගේ පින්නතුන්. එතෙන්ට නෙමෙයිද යන්නේ? එහෙනම් මේක මමද? මේ වයුර්ද බව, මේ ජරා ජීර්ණ කොට, මේ අතපය වලංගු නැතුව යන ඇට සැකිල්ල මගේද? මේකට වටිනාකම් දුන්නොත්, මේක තව දුරටත් නඩත්තු කරන්න, පෝෂණය කරන්න, තැපවත් කරන්න, සතුට ලබා දෙන්න කියන තැනට වැටුනොත් අපිට මොකද වෙන්නේ? සසරින් ගොඩ යාවිද? ආයෙ සසරට වැටෙවිද? එහෙනම් මෙතනදී ගන්න තියෙන්නේ ආස්වාසය තුළ මෙහෙමම පිට වෙලා යන්න පුළුවන්. ඊට කලින් මේ මමත් නෙමෙයි, මගෙත් නෙමෙයි, මගේ ආත්මයන් නෙමෙයි කියලා ආත්ම සංකල්පේ නැති කිරීමට ජාතිය හටගත්ත දා ඉඳලා ජරා ජීර්ණ වෙලා වයසට ගිහිල්ලා වයුද්ද වෙලා අතපය රැලි වැටිලා පොඩු ඇකිලිලා ඇස් නොපෙනී ගිහිල්ලා කන් ඇහිසීම අඩු වෙලා දත්ටි කැහැල්ලා ගිහිල්ලා තියෙන විදිය වෙන්න දැනට සාමාන්‍ය තත්ත්වයක වෙලා තව ඉදිරියට මීටත් වඩා වෙන එක තමම මෙනෙහි කරන්නේ. මට වෙන්නේ මේකයි. ඒකට මේද වෙන්නේ? එතකොට මේක අවබෝධ කරගත්තේ නැත්නම් දැන් අතෙන්ට කියනවා පසුතැවීම තියෙනවා, දුක්සොතුම් තියෙනවා, ශෝක කෙලින් තියෙනවා, පච්චත්තාපෙලින් තියෙනවා, කඳුළු සැලින් තියෙනවා. ඒ කුමක් නිසාවෙන්ද? දැන් කරගන්න වැඩ ටික කරගන්න බැරි වෙනවා. තමන්ගේ රෙදි පිළි ටිකවත් හොද ගන්න බැරි වෙනවා. තමන්ට අවශ්‍ය දේක් හදාගෙන කන්න බොන්න බැරි වෙනවා. තමන්ට වතුර කෝප්පයක්වත් අරන් බොන්න බැරි වෙනවා. ඒ තැනටපත් වෙන්න කලින් දැන්ම මෙහෙම වෙන බව දැක දැන අවබෝධ කරගෙන අවබෝධයෙන් මේ මම මගේ කියන ආත්ම සංකල්පයේ අතහැරියේ නැතිනම්
පින්නතුනි අසරණ වෙනවද නැද්ද? අසරණ වෙන්න උත්පල වැටුණාම අනේ මට කවුරුත් සලකන්නේ අනේ මට කවුරුත් උදව් කරන්නේ අනේ මට නැකිට ගන්න බෑ කියලා ඒ අසරණ සිතුවිල්ලෙන් ඔබ අපාගාමී වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් ඒ දෙන්න වැටෙන බව දැනගෙන මම කියන මම 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 කියන පෝෂණයට තියෙන කැමැත්ත අතහැරලා ගන්න වෙනවා. මේකේ පෝෂණය කරන්න දෙයක් නැහැ. මේක රකින්න කොච්චර උත්සාහද මම මේක රකින්න බෑ. වයසටම රැක ගන්න පුළුවන්ද? තරුණකම රැක ගන්න පුළුවන්ද? වයසට නොය තියා ගන්න බෑ. තරුණක රැක ගන්න බෑ. එහෙනම් ඒ ගැන දුක් වෙන එක ඵල ප්‍රයෝජන තියනවද? නෑ. දුක් පුරත් වයසට යනවා නම් දුක් වීමෙන් ඵලක් නෑ. වයසට ගිහිල්ලා උත්පල වෙලා කවුරුත් කවුරුත් නැතුව අසරණ වෙන්න කලින් ඒ බව දැකගෙන දැනගෙන ගෙදර කෙනෙක්ගේම තතුරුරක බලාපොරොත්තු නැතුව බලාපොරොත්තු විරහිත කරන්න බලාපොරොත්තු සියල්ල අතහැරලා දාන්න ලදපමණින් සතු වෙන්න උත්සාහ කරන්න ඒ තැනට ගියන් පස්සේ දුකක් නැතුව සැහැල්ලුවෙන් හුස්ම ටික හෙලන්න හරි බලාපොරොත්තු අත්හරින්න දැන් අපි එකිනෙකා උදව් උපකාර කරන්නේ කලකුණ සලකන්නේ මෙයා මට සලකාලි මෙයා මට උදව් කරාලි මෙයා මගේ කැතකුණු අතගාලි මම උත්පල වෙනවත් කමන්නේ මට මෙයා ඉන්නවනේ කියලා හැබැයි යා බැලුවේ නැත්තම් වෛරයක් ඇති වෙනවා ඒ වෛරය ඇති වෙන්නේ බැලුවේ නැති නිසා නෙවෙයි බැලුවේ නැති නිසා නෙවෙයි බලාපොරොත්තු බිඳ වැටෙච්ච නිසා ඒ නිසා පින්නතුනේ මා ඔබට කියන්නේ ඔබගේ ශරීර කූඩේමත් ඔබට ගන්න දෙයක් නැහැ ඒක ඇත්තයි එහෙනම් ඔබ ළඟ ඉන්න කෙනාගේ ඔබ මොනවා බලාපොරොත්තු වෙන්නද කිසිම කෙනෙක්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා ඒ බලාපොරොත්තු බිඳ වැටෙනකොට ඔබට මහා දුකක් ඇති වෙනවා ඒ නිසා බලාපොරොත්තු අත්හරින්න ඔබෙන් යම් කෙනෙකුට යුතුයකමක් වෙන්න තියනවා නම් යුතුයකම ඉටු කරන්න හැබැයි යුතුයකම ඉටු කරන්න ඔබ පෙරලා බලාපොරොත්තුවකින් තොරව මටත් කරාවි කියන සිතකට යන්න එපා එතන අපේ අසරණ භාවයේ තියෙනවා ඒ අසරණ භාවය මුදවා ගන්නයි මේ දේවල් කියන්නේ අපිට අපිත් නැතිනම් අපිට තව කෙනෙක් කොහෙන්ද ඒක කල්පනා කරන්න මටත් මට වතුරු කුරක් අරගෙන කොන්න වෙයි නම් තව කෙනෙක්ගේ වතුරු කුරේ මට ඇති පිළිහිට කොහොමද මම මගේ නම් මට වතුරු කුරක් අරගෙන කොන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්ද මේක මගේ නම් මේක සදාකාලික නම් මේ දැන් තියෙන හයිය සදාකාලික මට තියෙනවා නම් ඒක වෙනස් වෙන්න පුළුවන්ද මගේ නම් වෙනස් වෙන්නේ නැයි මගේ නොවන දෙයක් මම මගේ කරගෙන මට අයිති නැති දෙයක් මං අයිති කරගෙන තේරෙනවද කියන එක ඔන්න සතරතිවට්ටානේ එකක් ජාතිය හටගත්ත දායි නම් ජරාවටපත් නම් වයසට ගියාම වයස ගියාද නැද්ද තව අවුරුදු 5කින් තුට්ටම් මෙදී කරවන්න මට මොකද වෙන්නේ මේ හයියක් නැති වෙනවා තව අවුරුදු 10කින් මෙදී කර බලන මේ දියුණු ගන්න නැති වෙනවා තව අවුරුදු 15කින් නැකිට ගන්න ඇවිද ගන්න බැරුව තුන් පයකුත් අවශ්‍ය වෙනවා වෙනවද නැත් අවුරුදු 70ක් 80ක් ගියාම ඒ තැනට යන්න කලින් මගේ පින්නතුල්ලා මේ ධර්මය අවබෝධ කරගන්න කිසිම බලාපොරොත්තුකින් ජීවිත චේතන ප්‍රාර්ථනා අපේක්ෂා බලාපොරොත්තුකින් තොරව ජීවත් වෙන්න. අරයා ඉන්නවා මෙයා ඉන්නවා අරයා කරයි මෙයා කරයි කියන්නේ නම් සම්පූර්ණ බොරුවක් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ට ලැබීමක් තියෙනවා නම් කවුරු හරි සලකයි. පෙර සංසාරේ තමන් කාට හරි සලකලා තියෙනවා නම් තමන්ටත් කවුරු හරි මේ ජීවිතේ අනුන් කෙනෙක් පිටම කෙනෙක් හරි සලකාලි. හැබැයි පෙර සංසාරේ ඔබ කරලා නැත්නම් ඔබට වතුර ගුරක් වත් ලැබෙන්නේ නැහැ. ඔබ දීලා වපුරන තරම් රස්සන්න දෙන්නේ උතරයි. ඔබ පෙර සංසාරේ ගිලන් උපත්තාන කරලා තියෙනවා නම් මේ ජීවිතේ ඔබ ළඩ වුණොත් ඔබටත් කවුරු හරි ගිලන් උපත්තාන කරයි. පෙර සංසාරේ ඔබ මෞපිය උපස්ථාන කරලා තියෙනවා නම් ඔබේ දරුවෝ ඔබටත් මෞපිය උපස්ථානය කරයි. පෙර සංසාරේ අසල් වාසීන්ට උපස්ථාන කරලා තියෙන අසල් වාසී කරියවිල ඔබට උපස්ථාන කරයි. හැබැයි පෙර සංසාරේ ඔබ මෞපිය උපස්ථාන කරලා නැතිනම් පෙර සංසාරේ ඔබ කාටවත් ගිලන් උපස්ථානයක් කරලා නැතිනම් පෙර සංසාරේ අසල් වාසීන්ටවත් ඒ වගේ අසරණ භාවයකට උදව් කරලා නැතිනම් කිසිම කෙනෙක්ගෙන් ඔබට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ දැන් අපි වටේ ඉන්න මිනිස්සු නෙමෙයි. ඔබ නොකරාගත්තේ එකයි ඔබ වකුරාගත්තේ නැති එකයි ඒ නිසා ඒ ධර්මයේ අවබෝධ කරගත් ධර්මයේ සරණ වෙනවා ධර්මයේ පිහිට වෙනවා ධර්මයෙන්ම රැකවරණය ලැබෙනවායි කියන්නේ මේ ධර්මතාවය ඉස්සල්ලා තේරුම් අරගෙන ඉන්නවා මේ ධර්මයේ එතෙන්ට අපි වැටෙන්න කලින් අවබෝධ කරගත්තාන් පස්සේ හැම වෙලාවෙම ධර්මයේ සිහිය දෙනවා ආ පෙරස මට මෙහෙම වුනේ මම කරලා නැති නිසා එහෙනම් සලකනකොට හිතන්නේ ආ එහෙනම් පෙර සංසාරේ මාත් කරලා තියෙන නිසා දෙකම වෙනවායි ඒ නිසා පසුතැවෙන්නේ නැතුව දුක් වෙන්නේ නැතුව ශෝක කරන්නේ නැතුව හඬාරැළපෙන්නේ නැතුව ඒ හැම දෙයක් තුන මධ්‍යස්ථ සිතකින් ඉන්නනම් ඉස්සරලාම ධර්මය අවබෝධ කරගන්න. දැන් අපි මේ
හැම වෙලාවෙම අපි ධර්මයේ සාකච්ඡා කරනවා. අපි ධර්මයේ ඔයගොල්ලෝ දේශනා කරනවා. ඔයගොල්ලෝ ධර්මයේ අහනවා. ඒ ධර්මයේ කොපමණ ඇහුවත් පින්නතුනේ ඔබ ඉන්නේ තාමත් අර මුලාව තුල නම් දුක් සසුන් සෝකයෙන් පච්චත්තාපින් කඳුළු සැලින් පසුතැවින් තුල නම් ඔබ අහගන්න ධර්මයේ වැඩක් තියෙනවද ඔබට? මා ඔබට පුන පුනා කියන්නේ තමන් අසරණ භාවයට යන්න කලින් අසරණ බව දැනගන්න අසරණ වෙන්න හේතුව තියෙන්නේ මෙතන නෙමේ පෙර සංසාරේ බව දැනගන්න. අසරණ වීමට හේතුව තියෙන්නේ මෙතන නෙමේ පෙර සංසාරේ බව දැනගන්න. ඒ දැනගන්න පුළුවන් වෙන්නේ ධර්මයේ තුලින් විතරයි දැක ගන්න පුළුවන් වෙන්නේ. මොන දෙයක් සිද්ධ වුණත් මෙතන නම් මම වරදක් කරේ නැහැ. එහෙනම් මේකට හේතුව මොකක්ද? අන්න හේතුව අර ධර්මයේ විසින් පෙන්නන ඔබ අහුවතර හේතුවක් තියෙනවා. එතකොට කරබල වෙයිද? උදාහරණයක් මෙතන ඉන්නේ අම්මලා. දරුවේ ඉන්න අම්මලා ඉන්න කුංජි දරුවෙක් ඉන්නවා. මේ අම්මලාගේ එකම බලාපොරොත්තුවක් තියනානේ මගේ දරුවා මට සලකාවේ. තියනවද නැද්ද? හැමෝම දන්න වයසට යනවා කියලා. දරුවෙක් හරි වතුරු කරක් දේවිනේ කියලා. ඒ දරුවගේ වතුරු කර ලැබෙන්නේ පෙර සංසාරේ තමන්ගේ මවට, තමන්ගේ පියාට තමන් වතුරු කරක් දීලා තියනවනේ. ඒ පින් වලින් තමන්ගේ දරුවා දේවි. පෙර සංසාරේ ඔබේ අකුසලයේ කරගෙන තියනවා නම් ඒ අකුසලයේ ඔබ පෙර සංසාරේ කරගෙන තියනවා නම් ඔබේ දරුවා වුණාට ඔබේ දරුවගේ වතුරු කරක් ලැබෙන්නේ නැහැ. ඒ නොලැබෙන්නේ දරුවගේ වැරද්දෙන්ද ඔබේ වැරද්දෙන්ද කියලා ඔබ කල්පනා කරන්න. ඔබ කල්පනා කරන්න. ඒ නොලැබෙන්නේ ඔබේම වැරද්දෙන්. මේ ධර්මයේ මේ විදියට අවබෝධ කරගත්තොත් වතුරු කරක් නොදෙන වෙලාවට දරුවාගේ වෛරයක් ඇති වෙනවද? ඔබ මෙතන මගේ වැරද්ද නැතුණා අතන තියනවා කියලා ඔබ නිච්චල වෙනවද? ඒ නැච්චල වීම දරුවටත් යහපතක් ඔබටත් යහපතක්. ඔබට වෙන යහපත මොකද්ද? ඔබ වෛර චේතනාවෙන් මැරිලා අපායට යන්නේ නැහැ, අපාය නිදහස් වෙනවා. ඒක තමයි ඔබට ලැබෙන ලාභය. ඔබට ලැබෙන හැම වෙලාවෙම හිමිවීම අහිමිවීම තුනක් තියෙන්නේ පෙර සංසාරයෙන් ආව එකක්. තේරුණාද මේ කියන එක? අසරණ වීම, තනි වීම, උදකලා වීම තුන තියෙන්නේ පෙර සංසාරයෙන් ආව එකක්. හැම දෙයකම හේතුවක් තියෙනවා. හේතුඵල දහම අපි මොකද්ද කියලා හරියට දන්නේ නැහැ. හේතුව මෙතන ඇතුළේ හේතුව දුර ඈතින් තියෙන අපින්නතුනි. අපි ඉන්නකොට එක පාඩම අපි නොහිතුව මොහතක බලාපොරොත්තු නොවන මොහතක අපිට කවුරු හරි නිඳා අපහස කරනවා. නොකරපු වැරද්දකට. වැරද්දක් නොකර අපිට බැනුම් අහන්න අපි කවුරුත් කැමති නෑ. එක පාඩම තරහක් එනවා. වේදනාවක් එනවා. දුකක් එනවා. ඇයි ඔබට එහෙම ඉන්නේ? ඔබ ධර්මයේ තාම අවබෝධ කරගන්න නැති නිසා. ධර්මයේ අවබෝධ කරගත්ත කෙනා ඒ වගේ අවස්ථාවක කල්පනා කරනවා. මම මේ වැරද්ද කරේ නැහැ. ආ මෙතන නිකරුව රතන කරලා තියෙනවා. එහෙනම් මේ විදියටම මම නිකරුණේ කිසි වැරද්දක් නොකර මන් නිඳා පහස කරලා තියෙනවා. ඒක මට රිටර්න් ආවා. එතකොට නිච්චල භාවය නැද්ද එතන? එතකොට ගැටීමට යනවද? එහෙනම් ධර්මය අවබෝධ කරගත්තොත් හිතන කෙනාගේ ස්වභාවයයි මා මේ ඔබට කියා දෙන්නේ. ඔබ මේ ධර්මයේ තුලින් හැමදේම දකින්න පුළුවන් වෙනවා. නැත්තම් කොච්චර බලවත් ඔබ නිවිලා නැහැ. ඇවිලිය යුතු තැන ඔබ ඇවිලෙනවා නම් ඔබේ ප්‍රඥාව අවදි කරගෙන මෙතන නැතුණාට අතන තියෙනවා කියලා දකින්න පුරුදු වෙලා නැත්තම් ඔබ ධර්මයෙන් ගත්ත දෙයක් නැහැ බින්දුවේ. අනුකම්පාවෙන් කියන්නේ හැම වෙලාවෙම ධර්මයේ සරණ කරගන්නවා කියන්නේ ඔන්න ඕකටයි. පැහැදිලිද? හරි. දැන් ජාතිය දැනගත්තා, ජරාව දැනගත්තා, වයසට යනවා. වයසට යන්නකොට තරහය මේක නැති කරගන්න නම් වයසට යන්න කලින් මොකද්ද කරන්න ඕන? මේ මමත් නෙමේ, මගෙත් නෙමේ, මේ ශරීර කෝලුව ගෙරි මස් වැදිරියක්, ඇට සැකිල්ලක්, දිරපු කරත්තයක්, අබලන් කරත්තයක්, අබලන් දුබලන් වෙච්ච වැඩකට ගන්න බැරි අර කරත්තේ ඇදියාට මෙයාට හෙල්ලෙන වගේ අබලන් කරත්තයක් බාර දැන්නටත් භාගයක් මේක පත් වෙලාද නැද්ද? අවුරුදු 18 20 කරපු කෙනෙක් කරන්න පුළුවන්ද දැන්? වැඩපොළ කරන්න පුළුවන්ද? දුවන්න පයින්න පුළුවන්ද? දැන්නටම අබලන් වෙලා නේද? තව ඉස්සරහට තවත් අපලම් වෙනවද නැද්ද? එහෙනම් ඒ අපලම් තත්ත්වයට තවත් වැඩෙන්න කලින් මේ ධර්මය අවබෝධ කරගත්තේ නැතිනම් ඔබට මහා දුකින්නක් එනවා. තරුණ කාලේ කරපු වැඩ ටික කරගන්න බෑ. තරුණ කාලේ ගිය ගමන් බිමන් යන්න බෑ. තරුණ කාලේ කාපු කෑම බීම කන්න බෑ. තරුණ කාලේ අඳු පැඳුම් ටික ඇඳ ගන්න බෑ. තරුණ ළමයි ක්ලාසෙට ඉන්නවා දැක්කත් තරහ යනවා. ඒ තරහ යන්නේ ධර්මය අවබෝධ කරගත්තේ නැති නිසා. යථාර්ථය දැක්කේ නැති නිසා. තේරුණාද මේ කියන එක? යථාර්ථය දැක්කේ නැති නිසා. යථාර්ථය අවබෝධ කරගන්න. යථා භූත ඥාණය අවදි කරන යථාර්ථය ධර්මය අවබෝධ කරගන්න. කවුරු හරි කෙනෙක් හැරමිටේ යනකොටම තමයි හිතන්නේ අද මෙයාට නම් හෙට මට මේක.
හෙට මට මේක සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න බැරිද? එයාට උනාට මට නම් නැහැ කියලා හිතුවොත් මොකද වෙන්නේ? එහෙම හිතන්නවා. විශේෂයෙන්ම අපි දැනගන්න ඕන දේ තමයි අසරණභාවයේදී සිත අසරණ නොවි තියාගන්න නම් අසරණ වීමට හේතුව ඈතින් දකින්න පුළුවන්. අපි මෙර සංසාරේ කාවවත් අසරණ කරලා නැතිනම් කාටවත් දුක්ින්දරක් දීලා නැතිනම් කාටවත් අපි කිසිම විපතක් කරලා නැත්තම් මේ ජීවිතේ අපිට කිසිම විපතක් සිද්ධ වෙන්නේ නැහැ පින්නතුනි. කිසිම දවසක අපි අසරණ වෙන්නේ නැහැ පින්නතුනි. කිසිම දවසක දුක්ින්දර එන්නේ නැහැ පින්නතුනි. මේ සියල්ලට හේතුව පෙර සංසාරයෙන් අපි වපුරගෙන ඇවිල්ලා තියෙන ටික අපිට ලැබීමක්. ඒක දැක දැන අවබෝධ කරගත්තොත් අර දේවල් වලට මූණ දෙන දැන අපිටම සැලී ඉන්න පුළුවන්. නැත්තම් නම් බර ඇහුවට සැලෙනවා සැලෙනවාමයි. තේරෙන්නේ මේ කියන එක? සැලෙන්න එපා. දුක් වෙන්න එපා. ධර්මයේ පිළි කරගන්නවා කියන්නේ මේ වෙලාවට බලනවා. එයි මේ මූණේ මට. මම වරදක් කරේ නැහැ. ආයෙමාට පෙර සංසාරේ කරගෙන තියෙන ගමන් මට මේ ආවෙ කියලා හිතපු ගමන් අර ප්‍රශ්නය නැති වෙනවද නැද්ද? නැති වෙලා යනවා. දුක නැති වෙනවද නැද්ද? දුක නැති වෙලා යනවා. ඒකයි මේ ධර්මයේ අවබෝධ කරගන්න එකේ වටිනාකම තියෙන්නේ. දැන් ජාතිය දැනගත්තා එනම් අබලන් දුබලන් විරුක් කරත්තයක් වගේ තථාගතයන් වහන්සේ කියනවා ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය විරුක් කරත්තයක් වගේ. එදිර බුදුහාමුදුරන්ගේ ශරීර විරුක් කරත්තයක් වගේ උනේ නැද්ද? අපිටත් ඒක නේද? දැන් දුක් වෙනවද මෙච්චර මේ ධර්මයේ අහතලත් අර වගේ වුණාම? දුක් වෙන්න එපා. දුක නැති කරන මාර්ගයක් මේ තියෙන්නේ. අබලන් දුබලන් වෙන එක නැති කරන්න බෑ. ඊගාඩ වියාදිය. මොකද්ද මේ වියාදිය? වියාදිය මොකද්ද? දැන් ජරාව කිව්වා. ජාති පී දුක්කෝ ඉපදීම දුකයි. ජරා පී දුක්කෝ වයසට යාම දුකයි. වියාදි පී දුක්කෝ ලෙඩ වීම. ලෙඩක් නැති දවසක් තියනවද කිව්වොතනේ? ඔළුවේ කැක්කුමක්, දත් කැක්කුමක්, කන් කැක්කුමක්, ඇස් කැක්කුමක්, නාසය කැක්කුමක්, දිව කැක්කුමක්, බඩ කැක්කුමක්, උරපතු කැක්කුමක්, අතපය කැක්කුමක් නැති දවස ඔය කියාගෙන ගියවයි එකක් හරි දවසකට නැති එකක් තියෙනවා. එන ව්‍යාධි මේ දුක්ක ව්‍යාධි දුකාත්ම කියලා බුදුහාමුදුර බොරුවට. බොරුවටද කිව්වේ? ඒක දැන් අපිට තියෙනවා, මටත් තියෙනවා, මේ වෙලාවෙත් මගේ මේ කකුලක කියනවනේ. ඕගොල්ලොන්ටත් තියෙනවා, ඉඳගෙන ඉන්න බැරුවම යැපෙන්නේ නේද? එන ව්‍යාධි මේ දුක්ක කිව්වේ නොයේ රෝග පීඩා වලදෙන එකක් නෙවෙයි. තියෙනවාද? සෙම් කිපීමෙන් ලෙඩ වෙනවා, වාතයේ කිපිලා ලෙඩ වෙනවා, පිත කිපිලා ලෙඩ වෙනවා, සම රෝග හැදිලා ලෙඩ වෙනවා. ඔය තේරම තියෙනවා මේ ගිරිමානන්ද සූත්‍රයේ පොඤ්ඤංග ධර්ම තුනයි. පිළිකා රෝග හැදෙනවා, බරව රෝග හැදෙනවා, තදපන් කුට්ට රෝග හැදෙනවා, චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීව රෝගෝ, කාය රෝගෝ, සීතෝ සෝසෝ. ඔය පොත කියවලා බලන්නකො සම්පූර්ණ පිළිත් පොතේ තියෙන නිවන් මාර්ගය. මේක ව්‍යාධි පී දුක්කෝ කියලා කියන්න නැසි නිසා. ඒ කියන්නේ මොකද්ද? මොයේ පිළ රෝග වැදිනවා. මේක දුකක්ද සැපද? දුක. ඒතර මේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ කරගෙන මේ වගේ නොසැලී ඉන්න දුක්ක ශෝක පරිදේව දුක්ක දෝමනස්යන් නැති කරගත්තේ නැතිනම් ආයෙත් ඔය ජරා ගියන කොටට අපි වැටෙනවද නැද්ද? ආයි ආයි ඉපදෙන්න සිද්ධ වෙනවද නැද්ද? එහෙනම් ආයි ආයි ඉපදීම දුකක්මයි. ඉපදුනා නම් ජරාවටපත් වෙනවා, ඉපදුනා නම් වියාදයටපත් වෙනවා, ඉපදුනා නම් මරණ දුක් ඇති වෙනවාමයි. එහෙනම් ඒකෙන් ගොඩ එන්න තියෙන හොඳම අවස්ථාව මේ අවස්ථාව නෙවෙයිද? එහෙනම් දැන් අදින් පස්සේ වයසට යෑම ගැන දුක් වෙනවද? ඒක යථාර්ථයෙන් අවබෝධ කරගෙන ලෝක ස්වභාව ධර්මයක් ලෙස දැනගෙන දුක්ක නැති කර ගන්නවද? මොකද්ද කරන්නේ? දුක්කලා වැඩක් නැහැ. මේක හැමෝටම පොදු ධර්මතාවයක්. මුළු ලෝකෙම මිනිස්සුන්ට පොදු ධර්මතාවයක් නම් වයසට යෑමට මම මොකටද ලැජ්ජ වෙන්නේ, බය වෙන්නේ, දුක් වෙන්නේ? එහෙම හිතලා මේකෙන් හිත නිදහස් කරගන්න බැයිද? පුළුවන්. එහෙනම් මේ ලෙඩවීම මුළු ලෝකෙම මිනිසුන්ට එකම ධර්මතාවයක් නම් සියලු බුදුවරු ලෙඩ වුණා නම්, සියලු රහතන් වහන්සේ ලෙඩ වුණා නම් මං ගැන කවර කතාවද කියලා හිතලා ලෙඩවීම ගැන බිය චකිතයක් ඇති කරගන්න නැතුව, දුක් සුසුම් සෝකගිරිය ඇති කරගන්න නැතුව ලෙඩේට අවශ්‍ය බෙහෙත් ටික කරනවා. හොඳ වුණොත් ඒක බාර ගන්න, හොඳ නොවුණොත් ඒකත් බාර ගන්න. දෙක තුන මැදිහත් වෙන්න බැරිද? ලෙඩේ ඉතින් අත්හැරලා දැම්ම ගමන් ඉවරයි. එහෙනම් අදින් පස්සේ ලෙඩක් වුණ ගමන් බයක් ඇති වෙනවද?
කුතුහලයක් ඇති කරගන්නවද අනේ මේක මොකද්ද පිළිකාවක්ද ගෙඩියක්ද මොකද්ද ඒ මෙහෙම යනවද අරකට අවශ්‍ය මේට් එක අරගෙන අතහැරලා දානවා කොහොමද හොඳ කොහොමද හොඳ ලෙඩේ අල්ලගෙන විඳෝනේ කොහොමදයිද ලෙඩේ ඉතින් අතහැරලා අවශ්‍ය මේට් එක කරගන්නේ කොහොමදයිද එතකොට අපි එනවා ව්‍යාධියට අහු වෙන්නේ නැහැ ව්‍යාධියට පත් වෙන බව ව්‍යාධිය කියන්නේ ලෙඩවීම ලෙඩ වෙන බව දැනගෙන මම හිටියා ඉතින් ලෙඩ වෙලා දැන් දන්නවනි මම ලෙඩ වෙනවා කියලා ලෙඩ වෙන්න කලින් මම දැනගෙන හිටියා ඉතින් ලෙඩ වුණාම දැන් දුකක් තියනවාද දැනගෙන ලෙඩ වෙන්න කලින් මම ලෙඩ වෙනවා අද මට පිළිකාවක් නැතුණාට හෙට පිළිකාවක් එන්න පුළුවන් අද මට කුට්ට රෝගයක් නැතුණාට හෙට එක පාටම හැම කුට්ටයක් ඇති වෙන්න පුළුවන් අද මට තෙම් රෝගයක් නැතුණාට හෙට තෙම කිපෙන්න පුළුවන් අද මට වාතය කිපිලා නැතුණාට හෙට වාතය කිපෙන්න පුළුවන් බැරිද මේවා වෙන්න වෙන බව දැනගෙන හිටියා මුණම් පස්සේ දුකක් නැහැ වෙන බව දැනගෙන නැතුව නම් තමයි කුණු ගම බය ගැටි තේසෝක කෙනින් හඬා වැළපීම් පච්චත්තාදී ඔක්කොම ඇති වෙන්නේ එහෙනම් දැනගෙන ඉන්න වෙන බව දැනගෙන ඉන්න දැනගත්තම දැන් මම දැනගෙන හිටියා මේක වෙනකෝ ප්‍රශ්නයක් නැහැ ඒක තේරෙනවද මේ කියන්නේ ඊගාවට පින්නතුනේ තව විශේෂයෙන් ඕගොල්ලොගේ ප්‍රශ්නයක් අහමින්ම කියා දෙන්න දෙයක් තියෙනවා මෙතන මරණම් විදුක්කෝ පුළුවන් නම් මේකට උත්තර දෙන්න මොකද්ද මේ මරණම් විදුක්කෝ කියන්නේ මොකද්ද මරණය මරණම් විදුක්කෝ කියලා මෙතන කියනවා ජාති විදුක්කෝ දැන් දැනගත්තා ව්‍යාධි විදුක්කෝ ජාති විදුක්කෝ ජරා විදුක්කෝ දැනගත්තා ව්‍යාධි විදුක්කෝ දැනගත්තා දෙවේ ඊගාව ප්‍රශ්නේ මං අහනවා මරණම් විදුක්කෝ කියන්නේ මොකද්ද මොකද්ද මට ඇහුන්නේ නැහැ කියන්නේ හයියෙන් කියන්නේ මොකද්ද කමන්නේ වැරදුනොත් හරිද සිතේ මරණය කියන්නේ ආ ඒ කියන්නේ මේ සිතක් ඉපදිලා සිතක් මැරෙන එකද නෑ ඕකනේ මේ මරණ පිදුක්කෝ හොඳට එහෙනම් අහගන්න දැන් මේ ඇස් දෙක අවුරුදු 18 20 කාලේ හොඳට තිබුණා නේද දැන් අස් දෙක මැරිලාද ඇස් දෙක අර තිබුණ විදියටම කන තියනවාද ඈ ඔන්න එකම මරණ පහක් තියෙනවා මරණම් විදුක්කෝ තුල මරණ පහක් තියෙනවා ඇස් දෙකේ පෙනීම තියෙන කාලේ තිබිච්ච සතුට ඇස් දෙකේ පෙනීම අඩු වෙනකොට ඒ සතුට තියෙනවද එතන දුකක් නෙමෙයිද තියෙන්නේ අන්න ඇසේ මැරීම ඇසේ පෙනීම අඩු වීම දුකක් බවට පත් වුණා එක මරණයක් මරණම් විදුක්කෝ වයසට යාමත් එක කන් දෙක ඇහිම අඩු වෙනවා හොඳට ඇහිච්ච කන් දෙක ඇහිම අඩු වෙන එක තමත් දුකක්ද කියලා මම අහනවා අන්න තවත් මරණ දුකක් ගඳ සුවඳ දැනෙන එකත් වයසට යාමත් එක්ක අඩු වෙලා යනවා අද අපිට තාම දැනුණට ටිකෙන් ටික දැනටත් අර තරුණ කාලේ තරම් දැනෙන්නේ නැහැ අඩු වෙලා තියෙනවා තා වයසට යන යන මේක අඩු වෙනවා අන්න ගාණේ මැරීම ඒ කියන්නේ නාසයේ විඥාණය මැරීම ඇසේ විඥාණය මැරෙනවා කනේ විඥාණය මැරෙනවා නාසයේ විඥාණය මැරෙනවා දිවේ විඥාණය මැරෙනවා කායේ විඥාණය මැරෙනවා අපිට තේරෙන්නේ තප්පරෙන් තප්පරේ තප්පරෙන් තප්පරේ මේ පංච ඉන්ද්‍රයන් අක්‍රිය වෙලා අක්‍රිය වෙලා අක්‍රිය වෙලා මරණයට ටික ටික ටිකටපත් වෙලා ගිහිල්ලා ඒ නිසා තමයි ඇස් වෙලීම අඩු වෙන්නේ මරණයත් එක්ක කෙස් ගහේ මැරීම කළු කෙත් එක සුදු වීම කෙස් ගහ මැරී යාම තේරෙනවද මේ සියල්ල දුකක් නෙමෙයිද දුකක් එහෙනම් කෙස් ගසේ කළු කෙත් එක සුදු වීම කෙස් ගසේ මැරීමයි මරණයයි මේක මරණය කියලා අපි දන්නේ කවුරුද මේක මරණය වගේ කෙස් සුදු වෙලා කියලා දන්නවා මේ සිද්ධ උනේ මරණයක් කියලා දන්නේ නැහැ දුකට හේතුව දැන් කෙස් ගහ සුදු වෙච්ච එක මේ සම්මුති මරණයක් ගැන නම් මේ කියන්නේ මැරිච්ච මිනිහට කෙස් ගහ කළු වුණත් එකයි සුදු වුණත් එකයි දුකක් තියනවාද කියලා මම අහනවා මානසිකාර කරන්න ප්‍රඥාවෙන් දකින්න කියන දේවල් එනක් කෙස් ගහේ සුදු වීමේ දුක දැනෙන්නේ උතුම ටික තියෙද්දි ගියාට පස්සේ කියලා. ආ එහෙනම් මේ මරණම් විදුක්කෝ කියන්නේ සම්පූර්ණ මරණයක් ගැන නෙවෙයි කියන එක දැන් ඔයගොල්ලෝට පැහැදිලිද? එහෙනම් මෙන්න මේ ජීවිතේ උතුම ටික තියෙනකන් සිද්ධ වෙන මරණ ගැනයි මේ කියලා කියන්න ඕනේ. මේවා කිසිම කොටක ලියවලා නැහැ. කිසිම කොටක ලියවලා නැහැ. තේරුම් ගන්න මේ කියන්නේ. කෙස් ගහේ මැරීමේ ඉඳලා දුක හට ගන්නවා. මගේ කෙස් කළු කෙත් ටික දැන් නෑ සුදු වෙලා හැලිලා ගිහලා දුකක් ඇතිලා නැද්ද මේ සිරිතරණ ඒ දුක ඇතුලේ මැරිලාද මැරෙන්න කලින්ද ආ එහෙනම් සම්මුති මරණය ගැන බුදුහාමුදුරුවෝ කතා කරලා නෑ එහෙනම් ඇස් දෙකේ පෙනීම අඩු වෙලා ඇස් දෙකේ පෙනීම මගේ අඩුයි කියලා දුක දැනුනේ ඔබ සම්මුති මරණයට පත් වෙලාද පත් වෙන්න කලින්ද දැන්
මේක ඕජස් ගොඩක්මයි මේක ජරා ජීර්ණ වෙන්නේ ගොඩක්මයි මේක ලෙඩ ගොඩක්මයි මේක වේදනා ගොඩක්මයි දුක් වේඩා ගොඩක්මයි එනම් මේකේ මම කියලා කෙනෙක් නැහැ කියලා තමයි පත්‍යස් වුණු දවසේ සක්කාය දිට්ඨි වෙලයි ස්වාමීලා ඉවරයි ස්වාමීලා ඉවරයි මේක අල්ලගෙන ඉන්න තාක්කල් ඔබ කොපමණ බණ ඇහුවත් කොපමණ පිං කරුවත් කොපමණ දන් දුන්නත් ඔබට සතර පායෙන් ගොඩෙන්න බැහැ පින්නතුනි මේ මේකමයි අවබෝධ කරන්න තියෙන්නේ මේ බමයක් වෙන ශරීරය තුරයි ධර්මයේ අධර්මයේ දෙකම තියෙන්නේ සතර සතිපට්ඨානෙ පොතේ මේ තියෙන්නේ මේ ශරීර කෝඩුව තුරයි හැම වෙලාවම මෙනෙහි කරන්න මේකේ තියෙන්නේම ලෙඩ ගොඩක් නෙමෙයිද තියෙන්නේ මේකේ තියෙන්නේම වේදනා ගොඩක් නෙමෙයිද තියෙන්නේ මේකේ තියෙන්නේ අසූචි කොටස් 32ක් කබ කඳුළු කොහෙද තියෙන්නේ ලේ අසූචි කොහෙද තියෙන්නේ ලේ සරව උරණ තෙල් දහඩිය කැහිඔටු සෙම වමනේ පණුව බඩවැල් බඩබුකු එතකොට හදවත පෙනහළු වකුගඩු කැවුතු අක්මාව මේවා ප්‍රත්‍තරන්ද අසූචි ගුහාවන් නෙමෙයිද මේ අසූචි ගුහාව තුල ඉඳගෙන අපි මොනවද මේ කරන්නේ මොනවද මේ හොයන්නේ මේක මගේද අසූචි ගොඩක් මගේද අසූචි ගොඩක අයිතිකාරයෙක් ඉන්නවද මේක මේ විදියට දැකලා 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 මම කියන ආත්ම සංකල්පේ කැඩුණා නම් එතන සෝතාපන්න භාවයේ කියලා සක්කාය දිට්ඨිය වලයි මම කියන ආත්ම දුක්තියන් අල්ලගෙන ඉන්න එකයි සක්කාය දිට්ඨිය ඕක නොකඩන තාක්කල් ඔබමන බණ ඇහුවත් ඔබට සසරෙන් නම් එතර වෙන්න බෑ සංසාරෙන් නම් එතර වෙන්න බෑ අල්ලගෙන ඉන්න තාක්කල් ඔබ මොන දේත් අල්ලගෙන හිටියත් ප්‍රශ්නයක් නැහැ ඔබ ඔබ අල්ලගෙන නැතිනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන නැගේ දොර අතහරින්න දුවා දොර අතහරින්න අමු දරුව අතහරින්න පෞල් ජීවිත අතහරින්න කියලා දේශනා කරලා නැහැ ඔබ ඔබව අතහැරගන්න ඔබ ගාව තියෙන ආත්ම දුට්ටිය අතහැරගන්න ඔබට ඔබවත් අයිති නැති බව ඔබ වටහා ගන්න තේරුම් ගන්න තේරණාද කියන එක කාය ආනුපසල කය අනුව නුවණින් විමසා බලනවා මම කවුද ඉපදුණු දායනම් මේ වයසට ගිහිලා වයුද්ද වෙලා ජරා ජීර්ණ වෙන එකද මම නෑ ඒක මම නෙවෙයි ඒක දුක එහෙනම් ඉපදුණු දායදලා නොයේ රෝග පීඩා වැළඳන ලෙඩ වෙන වේදනාගෙන දෙන මේ රෝගයද මම නෑ ඒක දුක ඒකත් මම නෙවෙයි එහෙනම් මේ කැහි හොටු සෙමද මම කබ කඳුළුද මම මල මුත්‍රාද මම ලේ සරවද මම දැන් තියනවද මම කොහමද කොබ ඉන්නවද මේකට හම්බුනේ මොනවද මොනවද හම්බුනේ අතේ ඉපදුණු දරුවා හිට දවසකින් වයසට ගියා වයසට ගිය දිරපු කරත්තයක් වගේ අබලංගුළු ශරීර කූඩුවක් නෙමෙයිද ඔබට හම්බුනේ ඔබ හම්බ වුණාද තව දුරටත් මේ මම කියලා ආත්ම දුක්තියෙන් ගත්තොත් මොකද වෙන්නේ සතර අපායයි වෙන කොහෙවත් නැහැ සතර අපායයි එන්නරේ කියන එක ඊගාවට කල්පනා කරන්න ආස්වාසිය තුල මේම ගිය හුස්ම ටික මේ මොහොතේ අපි කාගේ හරි හෝ කීප දෙනෙක්ගේ හෝ පිට වෙන්න පුළුවන්ද බැරිද අපි නොහිතුව මොහොතක මේ හුස්ම රැල්ල අපිව දාලා යන්න පුළුවන්ද බැරිද දාලා යන්න පුළුවන් ඒ ගිය ගමන් ඇත් දෙක පියාගෙන මෙනෙහි කරන්න අත් මේ මොහොතේ හුස්ම ටික ගියොත් උණුසුම නැති වෙලා යනකොට සීතල වෙන විදිය දකින්න මොකද්ද මේ සීතල වෙන්නේ මේ ගෙරි මස් වැඩිය මේ ගෙරි කුණු මස් වැඩිලිය සීතල වෙලා අයිස් වගේ වෙලා තව කෙනෙක් අල්ලන්න පිළිකුල් අද සිප ගන්න මොහොන ඒ සිප ගත්ත කෙනා මැරිලා ඉන්නවද කො සිප ගණී දෙවිල කියලා මොකටද කල්පනා කරන්න ඇයි මේ ආදරේ කියන අකුරු හතරට රැවටෙන්නේ මේ තරම් පණ වගේ ආදරේ කරන කෙනා ඔබට මම පණ වගේ ආදරේ කියනවා මැරිච්ච ගමන් ආදරේ කියන එකෙක් ඉන්නවාද කියලා ලෝකෙ තිසාරා බලන්න ඇයි මේ මුලාවට අපි යමු වෙන්නේ ඇයි මේකට අපි රැවටෙන්නේ මේක නිසා නේද සතර පායක් අපට නිර්මාණය වෙලා තියෙන්නේ හුස්ම ටික පිට වෙලා ගිය ගමන් මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියලා ඔබ කියන්න මට කාටද ප්‍රයෝජනයක් තියෙන්නේ ගහක් දෙස බලන්න විශාල වෘක්ෂයක් දෙස බලන්න ඔය ගහ මැරුණොත් කී දෙනෙක් මිනිස්සුන්ගෙන් ප්‍රයෝජන ගන්නවද දර කෑල්ල පොතු කෑල්ල කොළ කෑල්ල පවා ප්‍රයෝජන ගන්නවා හැබැයි බිනත මේ හුස්ම ටික පිට වුණ ගමන් මේකෙන් ප්‍රයෝජන ගන්න කිසිවෙක් නැහැ ප්‍රයෝජනයක් තියෙනවද එනම් වැඩකටම නැති දෙයක් නේද මේ මම මගේ ආත්මය කරගෙන සතර අපායක් නිර්මාණය කරගන්නේ මම මේව කල්පනා කරලා බැයිද ඔබට සෝවාන් ඵලයටපත් වෙන්න මේක අතහැරලා සෝවාන් වෙන්න බැයිද ඔබ සිල් දෙනාට
පුළුවන්. ඒකාන්තයෙන්ම පුළුවන්. වෙන කිසි දෙයක් නෙමෙයි කරන්න තියෙන මේ කටයුත්ත කරන්න. මිනිය නිල් වෙන විදිය මෙනෙහි කරන්න. මිනිය කළු වෙන විදිය මෙනෙහි කරන්න. ක්‍රමක්‍රමයෙන් දවස් දෙකකින් ඉදිමිලා ඇස් පුපුරලා නාසය පුපුරලා කම් පුපුරලා ඕජස් මෙහෙ වැකිලා ඕජස් ගුලියක් දකින්න. සරව ඕජස් තුල පණුව නලියනවා දකින්න. මස් වැදිරිය දියවිලා මහ පොළොවට පනිත වෙලා නොපෙනී අනේක මෙනෙහි කරන්න. ඇට සැකිල්ල මා පුරුපුරු කුලින් ගැලවිලා යන විදිය මෙනෙහි කරලා සතරත් වට්ටානේ මාව බල දෙන්නේ. මේක සිද්ධ වෙනවද නැද්ද? මේක සිද්ධ වෙනවා. වෙන්න කලින් මේක දැක දැන අවබෝධ කරගත්තේ නැත්නම් මොනවා කරුවත් වැඩක් නැහැ. සතර අපායෙන් නගොඩේ ඉන්න බෑ. ඔබට සතර අපායෙන් ගොඩේ ඉන්න අවශ්‍ය නම් ඔබ මේක කළ යුතුයි. ඔබ මේක මෙනෙහි කළ යුතුයි. ඔබ මේක අවබෝධ කළ යුතුයි. එහෙනම් ඔබ මෙච්චර කාලයක් මම මගේ ආත්මය කරගෙන හිටියේ මේ ලේසරව කොටද? මේ ඕජස් කොටද? මේ මේකම කණුව හට අරගෙන මේක කාලා කාලා මේකට විතරම කෝටි ගාණක් පණුව මැරෙනවා. කෝටි ගාණක් පණුව මේ කඳ තුල මෙපදිලා. කඳ කාලා කඳ තුලම මැරෙනවා. මේ උතුම් දෙක පිට වෙලා ගියාම මෙන්නේ ඒකද නේද? දැන් මේක ඉන්නවද සත්‍යෙ? කොහොද සත්‍යය? කොහොද මම? හම්බ වුණාද මම? මේක අවබෝධ කරගත්තේ නැත්නම් මේ මනුස්ස ජීවිතේ වැඩක් තියනවද මෙන්නතුනි? මෙන්න මේ ධර්මතාවය අවබෝධ කරගන්න තු මම මගේ ආත්මය කරගෙන මමත් මගේ අරයත් මගේ අරවත් මගේ කියලා ඉන්න නිසා තමයි තිරිසන් ලෝකයක් මෙච්චර පෝෂණය වෙලා තියෙන්නේ. මනුස්ස ලෝකයේ බැලුවොත් මේ මුළු ලෝකෙම ඉන්න සත්තුයි මනුස්සයයි සංසන්දනය කරලා තු මනුස්සයෝ අඩුයි තිරිසන්ව වැඩි. ඒක ඔබට විශ්වාස කරන්න පුළුවන් ඉන්න තිරිසන් සත්තු දිහා බලපුවා. ඒ වගේට වඩා තිරිසන් ලෝකයටත් වඩා අමනුස්ස ලෝකෙ මිනිසුන් වැඩියයි ඉන්නේ. මනුස්ස ජීවිත තුළ මනුස්ස ගුණධර්මයක මිනිස් ජීවත් වෙන්නේ දේව ගුණධර්මයක ජීවත් වෙන්නේ. සිතින් කයින් වචනෙන් පස් පව් දස අකුසල් කරගනිමි. මසුරුකමෙන් දුට්ටකමෙන් උඩකුකමෙන් ලොකුකමෙන් වෛරයෙන් කාමයෙන් කෝපයෙන් ඊර්ෂ්‍යාවෙන් මත් වෙලා එක්කෙනෙකා කපා කොටාගෙන මරා ගන්න තිරිසංගති ගුණ එක්කලා ජීවත් වෙලා නිරේට වැටලා පැහිලා කෝල් කල්ප කෝටි ගානක් නිරේ පිච්චෙමින් දුක්කෙදලා තිරිසං ආත්මවල දුක්කෙදලා යක්ක පෙරේත ආත්මවල දුක්කෙදලා දුර්ලභ ලබා ගන්න මනස ජීවිතෙත් අර තිරිසංගති ගුණ එක්කමයි ජීවත් වෙන්නේ. පුරුද්ද ඒකනේ. ඉතින් මොකද්ද වෙන්නේ? මොකද වෙන්නේ අන්තිමට? තේරෙනවද මේ කියන එක? හරි භයානකයි පින්නතුනේ. සසර හරි භයානකයි. මේ ලැබිලා තියෙන මේ දුර්ලභ අවස්ථාවේ අපි කල්පනා කරන මංගව මනුස්ස ගුණ ධර්මද තියෙන්නේ. මම සත්‍ය හිංසාව කරනවා නම් මම හොරකම කරනවා නම් මම වැරදි කාමී කරනවා නම් මම බොරු කියනවා නම් මම කේනම් කියනවා නම් මම පරුස වචන කියනවා නම් මම දෙමව්පියන්ට හිංසා කරනවා නම් දරුවන්ට හිංසා කරනවා නම් අසල්වාසීන්ට කරදරයක් ලෙස ජීවත් වෙනවා නම් මම මනුස්සෙක්ද? මනුස්ස වෙස්ගත්ත තිරිසන් වූ යක්කු පෙරේතයෝ අපි මෙලව වශයෙන් මැරෙන්න කලින් බය දැනෙන්නේ නැද්ද මේවා කියද්දි? දැන් මේවා ඇහෙනකොට තම තමන් කොයි මේ කියාපේවයි කොයි චරිතයක්ද මං කියන දේ තමන්ට වැටෙන්න පුළුවන්. ಗುಣධර්ම තියෙන මනුස්ස චරිතයක්ද මම? තිරිසන් ಗುಣධර්ම තියෙන තිරිසන් චරිතයක්ද මම? අධික ලෝභයෙන් තණ්හාවෙන් තෘෂ්ණාවෙන් වෛරයෙන් කාමයෙන් කෝපයෙන් උදුම්වා ගත්ත යකෙ පෙරේතෙක්ද මම? තමන්ට තමන්ව පෙනෙන්න ගන්නේ. තේරෙනවද මේ කියන එක? කොපමණ බණ ඇහුවත් ඔබේ ඇතුළ පිරිසිදු නැත්නම් ඔබට සුගතියක් නම් ලැබෙන්නේ නැහැ මගේ පිළිතුරු. මේ දුර්ලභ මනුස්ස ජීවිතයේ තරට වටවා ගන්න එපා. ඒක අපරාධයක්. පුළුවන් තරම් අනුමෝද කරන්න යන්නත් එපා. අනුන්ගේ වැරදි හොයන්න යන්නත් එපා. තමන්ගේ වැරදි හොයා ගන්න, තමන්ගේ අඩුවක් හොයා ගන්න, තමන්ගේ දුර්වලකමක් හොයා ගන්න, තමන් හරිද කියලා දැනගන්න. රාහුලවාදී සූත්‍රයේ කියවන්නේ ඒකේ රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවා රාහුල මේ ආනාපාන සතිය තුළ මේ ආස්වාස පාස්වාසය තුළ උදේ නැගිටින වෙලේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනතුරු හැම වෙලාවෙම මෙනෙහි කරන්න ඕන. අද මගේ කයින් මොකද්ද සිදුවුණු වැරද්ද? වචනේ මොකද්ද සිදුවුණු වැරද්ද? සිතින් මොකද්ද සිදුවුණු වැරද්ද? මටත් අයහපත දෙයක්ද? අනුන්ටත් අයහපත දෙයක්ද කියලා මෙනෙහි කරන්න රාහුල කියනවා. මෙනෙහි කරලා සිද්ධ වෙලා තිබුණා නම් ඒ ගැන පසුතැවීමකට යන්න එපා. නැවතී වැරද්ද නොවෙන්න වගබලා ගන්න කියනවා.
දැන් අපිට ඕකත් නිමෙද කරන්න තියෙන්නේ. ඒතර බුදුහාමුදුරන්ගේ ධර්මයේ අදට ජීවමාන නැත්තේ. ජීවමානයි ධර්මයේ ජීවමානයි කියන්නේ බුදු ජීවමානයි. හැම වෙලාවෙම මේක මෙදී කරන්න කියලා රාහුල කුමාරයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා රාහුල වාද සූත්‍රයේ තියෙනවා. එහෙනම් ඒක අපිට පොදු නැද්ද? අපිට ඒක හරියන්නේ නැද්ද? අපි තේරන් හිතන්න ඕන හැම වෙලාවෙම මොකද්ද? අනේ මගේ වචනෙන් වරදක් කාට හරි සිද්ධ වුණාද? අනුන්ට අයහපත පිටින් මට අයහපත පිටින් මගේ වචනේ පිට උනේ කියලා මෙහෙ කරන්න බැරිද අපිට? මගේ කයින් වරදක් සිදු වුණාද? ඒක අනුන්ට යහපත අයහපත පිටින්ද මට අයහපත පිටින්ද කියලා මෙහෙ කරලා ඒ වැරද්ද හදාගන්න බැරිද? මගේ සිතේ සිතුවිල්ලෙන් මට අයහපත අනුන්ට අයහපත පිණිස සිතුවිලිද පහළ වුණේ කියලා මෙනෙහි කරලා අයහපත පිණිස නම් ඒක යහපත් කරගන්න අපිට බැරිද? එහෙනම් එදා ධර්මයේ අදටත් ජීවමාන නැතිද? ඒ ධර්මයේ අපටත් ඒ විදියටම ඵල ප්‍රයෝජන නැතිද? මේ විදියට මේ ධර්මයේ අවබෝධ කරගත්තොත් ඉන්ද්‍ර කීලයක් මෙම් අපි නොසැලී ඉන්න තැනට මධ්‍යමා ප්‍රතිපදාව අපට අහු වෙන්නේ නැතිද? අටලෝ දාම ඉදිරිය කම්පාණ වන හිතක් අපිට හදාගන්න බැරිද? බැරිද? දුක් සුසුම් සෝගකරින් පච්චත්තාවෙන් කඳුළු තැලින් පසු තැලින් මෙන්න මේක නේද අපේ ජීවිතයේ දුක. මේකට හේතුව මේ ධර්මයේ අවබෝධ කරගන්නේ නැති නිසා, මේ ධර්මයේ තේරුම් ගන්නේ නැති නිසා, ඒ ධර්මයට අනුව ජීවත් වෙන්නේ නැති නිසායි අපිට දුක් සුසුම් සෝගකරින් පච්චත්තාවෙන් කඳුළු තැලින් පසු තැලින් ඉන්නේ. ඔන්නෝයි ටික නැති වෙනවා මේ ධර්මයේ හරියට තේරුම් අරගෙන වටහාගෙන අවබෝධ කරගෙන අවබෝධයෙන් මම කියලා එකෙක් නෑ කියන ආත්ම සංකල්පය දිනුවොත් සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දුන්නා මම කියලා අල්ලගන්න ආත්ම දිට්ඨිය මේකේ මම කියලා කෙනෙක් නෑ දැන් හම්බුනාද මෙච්චර කියාපුවද මොනවාද හම්බුනේ ඔබට ඔබ පෙන්නවා ඔබ තුල කාවද හම්බුනේ මොනවාද හම්බුනේ බාන කියන්නේ හොඳට අහගෙන ඉන්නවා නම් සිහියෙන් කියන්න පුළුවන් වෙන්න ඕන. දැන් මම සතරාතිපට්ඨානයේ ඔබට ඔබ පෙන්නවා. ඔබට මහමුණේ මොනවද කියලා මම මේ අහන්නේ. හයියෙන් කියන්න. හම්බ උනේ මොනවද කියලා අහන්නේ. දැන් කියලා දුන්නා. කොටස් කොටස් වශයෙන් පෙන්වන්න දුන්නා. මොනවද අහන්නේ? මොකද මම වෙලා නැහැ. ඒතොර මෙල්ල මෙතන. හම්බුනත් අසූචි ගොඩක් හම්බුනත් කබ කණු ගොඩක් හම්බුනත් ලෙඩ රෝග පීඩා ගොඩක් හම්බුනේ නැත් ඕජස් ලේසරම ගොඩක් හම්බුනත් මල මුත්‍රා ගොඩක් හම්බුනත් කුණු වෙලා පණුව ගාලා විනාශ වෙලා ඇටසැකිල්ල මස් වැදිකියා කොහේ එතකොට ඔබ දැන් මම කියලා කෙනෙක් නැහැ එහෙනම් මම කියලා කෙනෙක් නැත්තම් මගේ අම්මා මගේ තාත්තා මගේ දුව මගේ බිරිඳ මගේ සැමියා කියන කෙනෙක් ඉන්නවද ඒකෙත් තියෙන මේ අසූචි ගොඩ නෙමෙයිද ඒකෙත් මේ තියෙන ජරා ගොඩ නෙමෙයිද ඒකෙත් තියෙන මේ ලේසර ඕජස් නෙමෙයිද එහෙනම් බැඳෙනවද තව කෙනෙකුට අර තමාව දාලා ගියා මේක මට මෙහා දෙවයි කියලා සිත් වෙනවද අය ඒ වයින සිත් ඇති කරගන්න පාත්‍රි සංගෝධන ප්‍රේත ලෝකෙකින් ඔබ ඔබයි දුක් දෙන්නේ අපිට අපි නැතිනම් අපිට තව කවුරුත් ඉන්න බෑනේ එහෙනම් මම නැති තැන මගේ කියලා දෙයක්ද මගේ කියලා කෙනෙක්ද නැති බව සංසන්දනය කරමින් අවබෝධ කරගෙන මේ මම කියන ආත්ම සංකල්පයයි මගේ කියන ආත්ම සංකල්පයයි ගඩන්න එතන සෝතාපන්න භාවයේ තියෙනවා ඔබ සතර අපායේ නිදහස් ඔන්න සෝතාපන්න මාර්ගයට යා යුතු එක් කෙටිම ක්‍රම කරන වේදේ මේ බබයක් වෙන ශරීරය තුළ දැක දැන අවබෝධ කරගන්න කොට මම පාර දෙනවා ප්‍රශ්න තියෙනවා නම් මේ සම්බන්ධව අහන්න තේනවද කියන්නේ දැන් මේ මහත් මොකද හිතෙන්නේ කට්ටියට අම්මෝ මම අනේ මන් ලෙඩ වෙලා අනේ මන් දැන් වයසට ගිහිල්ලා අනේ මන් දැන් තනි වෙලා අනේ මට වතුර පුරක් දෙන්න කෙනෙක් නැහැ දැන් මේ ආත්ම දුක්ඛියට මොකද වෙන්නේ මේ සියල්ල ආත්ම දුක්ඛිය මේ ආත්ම දුක්ඛිය දැන් තවදුරටත් තියා ගන්නවද අත්තරව දානවද මෙතනම මම නැති මට වතුර පුරක් දෙන්න කෙනෙක් ඉන්නවද මම නැත්තම් බාහිර කවුරුත් නැහැ මේ සියල්ල අපි හදාගත්ත මවාගත්ත අපිම රැස් කරගත්ත කෙලෙස් ධර්ම නිසා වැඩ කර නැති දේවල් මේක කඩපු කෙනාට කිසිම කෙනෙක් වතුර පුරක්වත් අවශ්‍ය නැහැ මම නැති මට වතුර පුර දෙන්න තව කෙනෙක් ඉන්න පුළුවන්ද ඒකත් අසූචි ගොඩක් ඒකත් ලෙඩ ගොඩක් ඒකත් ජරා ගොඩක් මේකයි එකයි දෙකම එකයි නම් ජරා ගොඩකින් ජරා ගොඩක් බලාපොරොත්තු වෙනවද අසූචි ගොඩක් තව අසූචි ගොඩකින් දෙයක් බලාපොරොත්තු වෙනවද හැම වෙලාවෙම මේ අසූචි ගොඩ දකින්න පිළිකුල් කරන්න තමන් වණුව නෙවෙයි තමන්ගේ මෝඩකම අහුවෙන්නේ නැත්නම් මේ වහන්සේ
කී දෙනෙක්ගෙන් කොච්චර දේවල් බලාපොරොත්තු වෙනවද? සැලකුම් බලාපොරොත්තු වෙනවා, ආදරේ බලාපොරොත්තු වෙනවා, කරුණාව බලාපොරොත්තු වෙනවා, සැකවරණේ බලාපොරොත්තු වෙනවා, සදහනම් මාත් එක්ක ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා, සදහනම් මාව සතුටු කරයි බලා. ලැබුණද? ලැබුණද? ඉදිරියට ලැබෙයිද? තව දුරට දුට්ටිගත වෙන්නා දුට්ටි අතහැරන මේ සංසාරෙ ගෙදර වෙන්න උත්සාහ කරනවද? මොකද්ද ඕගොල්ලන්ට ඕනේ? මොකද්ද ඕනේ? ඔන්න ඔය කුණුකොඩ වටිකේ ඉඳලා බැලලා ගිය කුණුකොඩට වැටෙපොත් හොඳයි නේ? ඒක හොඳයිද? ගෙදර කෙනෙක්ගම වතුර කුරක්ක බලාපොරොත්තු වෙන්න එපා වෙන්නතුනි. ලැබුණොත් සතුටුයි, නොලැබුණොත් දුකයි. නොලැබුණ නිසා නෙමේ දුක් වෙන්නේ, බලාපොරොත්තු බිඳ වැටුණ නිසා. මම නැවත නැවත කියනවා. ඔබ ඔබ ඔබෙන් යැපෙන්නාට ඔබ උදව් කරන්නේ. ඒ ඔබේ ණයගම දෙනු හොයාගෙන ඇවිල්ලා. ණයකාරයෝ. අපි දරුවෝ 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 කියන ඇත්තට දරුවෝ නෙමේ ණයකාරයෝ පස්සෙන් ඇවිල්ලා. ඒ ණයකාරීට ණය බේර බේර අපි හිතනවා මේ උන් අපිට කරන්න ඕන. නෑ, උන් ණය අරගෙන උන් යනවා. තේරෙනවද මේ කියන එක? සංසාරගත ණයකාරයෝ අපේ පස්සෙන් ඇවිල්ලා, අපේ කුසේ අපේ ලෙයින් ඉපදිලා අපේ ණය ගන්නවා. එතකොට අපි හිතනවා මේ මගේ දරුවෝ මුම්මට බැරුව ගියම සලකාවි, මේ උම්මට කන්න දේවි, මගේ මලමුත්‍ර ආදීවි. උන් ණය දෙගත උන් ගියා. අසරණ වෙන්නේ තරක් තමන්. එහෙනම් තමන්ගෙන් වෙන්න යුතුක විතු කරන්න ඊට පෙරලා කිසිය කෙනෙක්ගෙන් කිසිම බලාපොරොත්තුවක් තියාගන්න මෙතන දුකක් තියෙනවා. තේරුණා නේද කියන එක? ඉතින් මේවා කියා දෙන්නේ නැතුව ඔය පොතක බණ අරකයි බණ මේ බණ අඩවණ හිනස් වෙන බණ කියලා වැඩක්ද මගේ පින්නතුනේ? වැඩක්ද? ඔබට ඔබ වෙන්නම් නැතුව ඔබව වහලා මිනිස්සු කරන්නේ, මිනිස්සුව වහලා පිට ඔබේ කින්නක එක දේව සුරංගනා කතා කියනවා. දැන් තමන්ට තමන් පෙරුණාද නැද්ද මේක කියන්නේ යද්දි? තමන් තමන් තුලින් දැක්කද නැද්ද? දැන් තමන් කියලා කෙනෙක් නැති බව වැටුණාද නැද්ද? ඔන්න ජාති විදුක්කෝ, ජරා විදුක්කෝ, ව්‍යාධි විදුක්කෝ, මරණ විදුක්කෝ. දැන් සම්මුති මරණයක් ගැන බුදු පියාණන් වහන්සේ කිසිම තැනක සම්මුති මරණයක් ගැන දේශනා කරලා නැහැ. මේ මොදි මොත තප්පරෙන් තප්පරේ මේ ඉන්ද්‍රියන්ගේ මැරීමමයි දුක. ඒක දුකක් කියලා ඕගොල්ලෝ දැන් වැටුණා. වයසට ගියත් ඉන්ද්‍රියන් මැරීම තුලින් ඇස් පෙනීම අඩු වුණේ, කන් ඇහිම අඩු වුණේ, දත් ටික හැදිලා ගියේ, මේ ශරීරේ පණ නැතුව ගියේ. මේ මේකයි මරණය. මැරෙන්න කෙලින් මේක මැරි මැරි යන එක මොනතරම් දුකක්ද? අහිමි වී යන එක දුක නෙමෙයිද? එහෙනම් අපි ළඟ තියෙන දේවල් අහිමි වීමද දුක? මේක අහිමි වීමද දුක? මේක අහිමි වීම දුකයි. එහෙනම් තවදුරටත් මේ මම, මේ මගේ, මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නවද? මෙතනම අදම අත්හැරලා සිත තැහැර කර ගන්නවද? මොකක්ද හොඳ? අත්හැරීම. ඊට පස්සේ තමන්ට තේරෙනවා මම කියලා කෙනෙක් නැත්තම් මගේ කියලා කෙනෙක් නැහැ. ඔබ මහ බුදු පියාණන් ආදර මහණෙනි, ඔබත් ඔබට නැතිනම් ඔබට පුතුන් කොහින්ද? අපි පුතුන් බදාගෙනනේ. බිරිඳ සැමියා බදාන සැමිය බිරිඳ බලාගෙන බදාගෙන, අම්මා දරුවෝ බදාන දරුවෝ අම්මා බදාගෙන, අන්තිමට පෙට්ටියේ යන්නේ ඔය ඔක්කොම අරගෙනද? කුණු වෙලා මහ පොළොවට ඕජස් වැදිරලා පණුව ගොඩේ නලිය නලිය ඉන්නේ අර ගොල්ලොත් එක්කද? ඇයි මේ අපි මේවට රැවටෙන්නේ? ඇයි අපි මේවට අසු වෙන්නේ? ඇයි අපි මේක එක්කිනාගේ එක එක දේවල් බලාපොරොත්තු වෙන්නේ? සියලු බලාපොරොත්තු අත්හැරින් දුරු පුදුමාකාර සැනසීමක් තියෙනවා. හිතේ සැනසීම නේද අපිට වටින්නේ? හිතට සැනසීමක් නැත්තම් මොන සම්පත් තිබුණත් වැඩක් තියනවද? එහෙනම් හිතේ සැනසීම අපිම නේද නැති කරගෙන තියෙන්නේ මේ දුක්ටි ගත වෙලා. එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා කියලා දුන්නා. ඒ තමයි මේ මම, මගේ ශරීරේ, මගේ රූපේ, මම කියන ආත්ම සංකල්පයේ දුක්ටි ගත වල්ලගෙන ඉන්න එක තමයි. මේක තමයි සක්කාය දිට්ඨිය. මමත් කියලා කෙනෙක් මේක නෑ. මේ පෙන්නා බෑනාද පෙන්නාද අසූචි ජරා දීර්ණ ලෙඩ රෝග පීඩා ගොඩක් නිසා මම කියලා කෙනෙක් නෑ කියලා අවබෝධය පත්‍යසූතන ඔබ සෝතාපන්නයි සක්කාය දිට්ඨිය එතන කැඩෙනවා. ඒ සක්කාය දිට්ඨිය කැඩෙනවත් එක විචිකිච්ඡාව නැති වෙනවා. විචිකිච්ඡාව කියන්නේ මේ ධර්මයේ තුලින්මයි මගේ මේ සක්කාය දිට්ඨිය කැඩුනේ, මම සෝතාපන්න බවට පත් වුනේ කියන විශ්වාසය ඇති වෙනවා. සැකේ දුර වෙනවා මේ මහදේශනා කරන ධර්මයේ කෙරෙහි. ඔබට දෝවිලි අවශ්‍යව ගන්න සැකයක් තිබුණා නම් ඒ සැකේ ඔබට නැති වෙලා යනවා. ඒ විචිකිච්ඡාවයි.
ඊට පස්සේ ඔබ සීල් රකින්න ඕන සීල් ගන්න ඕන සීලේ කේකේ සීලබ්බත පරාමාසයත් තුළ හිටියනම් ඔබට සීලයක් ගැන අදහසක් වත් නැති වෙලා निराයාසයෙන් ඔබ සිතින් කයින් වචනේ අකුසල් කෙරෙන්නේ නැතුව දස කුසලෙම රැගෙන තැනට निराයාස බවටපත් වෙනවා සීලබ්බත පරාමාසය ඉවරයි ඔන්න ඔය සංයෝජන තුළ ප්‍රහාණය උතන ඔබ සෝතාපන්නයි ඔබට මේ කීටි දේශනාවන් තුළින් සතරදිපට්ඨානේ පෙන්නවා ජාති විදුක්කෝ ජරා විදුක්කෝ ව්‍යාධි විදුක්කෝ මරණ විදුක්කෝ කියන මොකද්ද කියන දේ තේරෙන සරල මව භාෂාවෙන් හදවතට ඔබට දැනෙන විදිහට කියා තේරුම් කරලා දුන්නා ඒ ඔබ අත්දරගන්න ආකාරයද මම ඔබට පහදා දුන්නා එහෙනම් පින්නතුනේ කාරණක දැදවත් පින්නතුනේ මේ සංසාරේ මහා භයානකකමක් තියෙනවා සතර අපාය අත ළඟයි අපේම ගතිපැවුතුන් අපිරිසුදු නිසා අපේම ක්‍රියාවන් අපිරිසුදු නිසා අපේම වචන අපිරිසුදු නිසා අපි සිරසංගාත්මවල උපදිනවා යක්ෂ පෙරේත ආත්මවල අපි උපදිනවා එහෙනම් අනුන් ගැන නොසයන්න ඔබ ගැන සොයා ගන්න ඔබේම වැරද්දක් අඩුපාඩුවක් දැක දැන අවබෝධ කරගෙන ඔබේ නිදහසුනොත් මේ දීර්ඝ සසරේ ඔබට මනුස්ස ආත්ම භාව ලබාගෙන සුගතිගාමි වෙලා ඔබට සංසාරයෙන් ඈතරවන්නට ශක්තිය දිය ලැබේවි